සමාජ සංගායනා සාධෝසාධෝසාධෝ සමන්තා චක්කවා ලේසු අන්ත්‍රාගත්ජන්තුු දේවතා සද්හම්මන්මුණි රාජස්ස සුනන්තු සගගමුක් හෙදම් ධම්මසවෙන කාලෝ අයං භදන්තා ධම්මසවෙන කාලෝ අයං භදන්තා ධම්මසවෙන කාලෝ අයං භදන්තා. යෝකප්පකෝටි හිපි අපපමියන් කාලංකරුන්තෝ අතිදුක්කරානේ හේදංගතෝ ලෝක හිතායනාහෝ නමු මහකාරු නිකස්ස තස්ස අසම් බුද්ධන් බුද්ධනිසේ විතංයං भवाभव गीवलोको नमो अविजादीलेशं विधंसि नो धम वरस तस्ुे योशील विमुक्ति प्रभुति युत හෙන්තං ජනානං කුස ලත්තිිකානං තමාරිය සංගං සිරසානමාමි සාධසාධසාධ නමුතස්ස भाගවෙතුූ අරහතුෝ සම්මා සම්බුද්දස්සේ, නමුතස්සෙ භගෙවෙතු අරහතුෝ සම්මා සම්බුද්දස්සෙ නමුතස්සෙ භගෙවෙතු අරහතුෝ සම්මා සම්බුද්දස්සෙ. පංචිමානි භික්කවේ සම්පුරි සෙධනානි කතෙමානි පංචෙ. සන්ධායදානන්දේති, සක්කට්චංදානංදේති, කාලේන දානන්දේති, අනුගගහිත චිත්තෝදානන්දේති, අත්තානංච පරංච අනුපහචචදානන්දේති, ඉමානිිහෝභික්කවේ පංච සපපුරිසදානානීති. න් පිංවත් හැම දෙනාටම නිදුක් නිරෝගිසුව ලැබේවා දේර්ඝායශ ලබේවා කියළ මම පළමුකොට ආශිර්වාද කරනවා තුන් ලෝකයක් අනන්ත ගුණසුවඳින් සනහාලූ ධරමරාජ වූ බුදුරජාණන් වහන්සේගේ නික්ලේසි හද මඩලින් මතු වන මිහිරි බණපදයක් ඇසීම අපි හැම දෙනාගේ ජීවිතවලට අසීමමිතසාන්තියක් ගෙන දෙන බවයි මේ උතුම් ධරමය තුළ අපට උගන්වාබදාරන්නේ. කාගකාගෙන් ජීවිතවලට වැඩිවැඩියෙන් ධරමයි ආශිරුවාදේ අවශ්‍ය වන යුගයකයි අපි හැම දෙනාම ජීවත්වන්නේ. ධරමේ ආශිර්වාදය යනුවෙන් අදහස් කරන්නේ අපේ හදවත්වල කරුණා මුදිතා මෙත්තා හැඟීම් ඇතිකර ගැනීම වගේම ධරාගැනීමේ ඉවසීමේ හැකියාව දියුණු කිරීම. නුවනින් කටයුතු කිරීම කරමය පලය අදහන බව, සාරධර්මවලින් හදවත පෝෂණය කර ගැනීමයි, ධරමය හැසිරීම කියලා අදහස් කරන්නේ. එමගින් මිනිස් ජීවිතය වඩාත් බබලනවා විතරක් නෙමෙයි මෙලොවින් පරලොුවට යනදාට අපි හැම දෙනාටම අසීමිත ශාන්තියකුත් සැලසෙනවා. ීත්ව වන්නට කාටත් ඉතුර වෙලා තියන ස්වල්ප කාලය තුළ ගුණධරමවල සුවඳ හඳුනැන හදවතක් ඇතිව ජීවත්වෙනට ලැබෙනවනං ඒක මහ පුදුම විදිහේ වාසනාවක් බුදුරජාණන් වහන්සේ හැමදාකම අගය කළේ වෙච්ච වැරදිී නැවතොනොකර අලුතෙන් වැරදි සිද්ධ කරන්නේ නැතිව අඩුපාඩු මගහරවාගමින් ඉදිරියට යන ජීවිත ඉතින් භාග බතුන් වහන්ස දාාරනවා යෝ අච්චයන් අච්චයතෝ දිස්වා යහා ධම්මම් පටිකරෝති, බුද්දිහේසා භික්කවී අරිියස්ස ධම්මවිනයේ කියලා. කවුරුන් හෝවේවා මේ ලෝකෙ තමන්ගේ ජීවිතය සිද්ධවෙච්ච වැරදි අඩුපාලු එත් දැකල හඳුනාගෙන මට වැරදුනාමේ අසවල්තෙන මම වැරද්දක් කළේ කිය දැකළ හඳුනාගෙන. මත්තට ඒ වැරදි නොකරන විදිහට සංවරයක් ඇති කරගන්න වනම්. මේ බුද් ාසනය තුළ ඒ පුද්ගලයා දියුණුවට යන කෙනෙක් බවයි භාග්‍යවතුන් වහන්සේ අනු දැනබදාලේ. කෙලබරක් නැති සසර ගමනක නොයෙක් විදියේ ජීවිත ලබමින් අනන්ත දුක්වලට මුහුණ දෙමින් ආපුූ අපට මේ ලැබිච්ච වටිනා නිමේශය කිසිසේත්ම නොතකා ගණන් නොගෙන අතහැරදාන්නට බෑ කල්ප ලක්ෂ ගණනකින් හිමි වූ මිනිස් ජීවිතය තරම් වටිනා ජීවිතයක්. තවත් නෑ කියනකයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධරමයෙන් අපට අසන්නට ලැබෙන්නේ. දුල්ලබ හෝ මනුස්සත්ත පටිලාබ හෝ. දුල්ලබයි මහනෙනි මිනිස් ජීවිතයක ලැබීම. අපි හැම දෙනාම ඒ දුර්ලභ වූ මිනිස් ජීවිත ප්‍රතිලාභය ලබාගෙනයි දැන් මේ කල්ගත කරන්නේ. ලැබිච්ච මිනිස් ජීවිතයනුත් සැලක යුතු කාලයක් අපි හැම දෙනාමගේවා දමලා. තව යම් කාලයක් අපට ඉතුරු වෙලා තියෙනම මේ මහ පොලවෙේ දෙපයින් හිටගෙන ඉන්න. හැබයි අපි කවුරුවත් දන්නේ නෑ කොච්චට දවසකට මේ කුස්මරැල්ල ඉහළ පහල යාවිද කියලා. අපට හරි හැටි නිනව්වක් නෑ කොයි විදියට කොයි දවස කොතන අපේ ජීවිතය අවසන් වේද කියලා. සමහරවිට අද දවස අපිකාගේ හෝ ජීවිතයක අවසානය වෙන්ට පුළුවන් මේ කතා කරන නිමේශය අවසන් හොත වෙන්නත් පුළුවන්. කොහම වනත් මේ කාරණය ගැන, කල් ඇතිව හඳුනාගෙන තිබීම දැනගෙන තිබීම කාටකාටත් ඉතාම ප්‍රයෝජනවත් බවයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට බදාලේ. අනපේක්ෂිත ලෙස ජීවිතයේ සිදුවීම්වලට මුහුණ දෙනවට වඩා. අපේක්ෂිතව යම් සිදුවීමකට මුහුණ දෙන ලැබෙනවනම්. අපට හරිම පහසුයි අපේ හිත සකස් කර ගන්නට. අපි දන්නවා මෙහෙම දෙයක් මගේ ජීවිතයට පැමිණේවි කියලා මම කල් ඇතිවම දැනුවත් වෙලා හිටියා. එහෙම වනොත් අපට එන දුක පීඩාව. පමණකට හු අඩුවෙනවා විතරක් නෙමේ ඒ දුක මුළුමනින්ම නැති කරගන්නත් කල්ලතිබ සවිඤ්ඥානකවීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් එ නිසා බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් පුහුණු කළේ දැනුවත් කළේ මේ ජීවිතයේ මුණගැසෙන ආදීනම සම්භාරයට කල්නැතිබම ශත්තිමත් මනසකින් මුහුණ දෙන්නේ කෙසේද කියන මේ කාරණය. ඉතින් එ නිසා අපිට ඉතාම වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් මේ හිමිවන උදාර ධර්මදායාදය. මානසික සැනසීම මානසික සතුට කාටකාටත් අවශ්‍ය වෙනවා. එබගේම හැම දෙනාගේ ජීවිත වලට නොයෙක් අවස්ථාවන් හිදී. නොයෙක් විදිියයේ අනපේක්්‍රිත සිදුවේ මුුණග හැනකොට බහෝ දෙනා හඬනවා වෙනුවට. වැලපෙනවා වෙනුවට, මේ උතුම් දහම ගලපාගෙන ඒ අවස්ථාවන් හින් නොහන්ඩා නොවැලපී ඉන්නට පුළුවන්නම්. ශක්තිමත් හිතකින් හොුණ දෙනට පුළුවන්න්නම්. එක කොච්චරටිනවද කියලා. රුන්ගන්නට පුළුවන් මේ දහමත්ක ජීවත්වුණු. ඉතින් එනිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ. කිසි දෙයක් කරකයාගත නොහැකි උදවියගේ තෝරා ගැනීමක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධරම මාර්ගය කියන්නේ ප්‍රඥාවන්තයින්ගේ තෝරාගැනීමක්, කරුණාවන්තයින්ගේ තෝරා ගැනීමක්. භාග්‍යවතුන් වහන්සේ සැබෑම කුණාව තම හදවතේ පිහිටුවාගෙන, ලෝකයටට සැබෑ කරුණාවෙන් සුනි සද්ධරමය දේශනා කොට බදාලා. භාංගිවතුන් වහන්සේ සැබෑම මෛත්‍රියක් තම හදවතේ පිහිටුවාගෙන ලෝ සතුන්ට සැබෑම මෛත්‍රියයේ ආශීරුවාදය ලබාදුන්නා. භාග්‍යවතුන්හන්සේ, සැබෑම ඉවසීමක් තම හදවතය පිහිටුවාගෙන. ඉවසන ජනාසුරුපු නොදට ජය කෙහෙලිය කියපුේ බණපදී අසිරිය ලෝකට කියල දුන්නා. කන්තී බලං බලානිකං බුදුරජාණන් වහන්සේගෙන් ඇසෙන බණපදයක්. මහනිනෙ ලෝකෙන් නොෙක් බලෑනීන් තියෙනවා. ඇත් සේනා ඉන්නවා රත සේනා තියෙනවා පාබල සේනා තියෙනවා නොයෙක් විදිිය යුදසේනාතියෙන මේ සියල්ලට වඩා ශ්‍රේෂ්ඨම සේනාව තමයි. ඉවසීම නම්ම යුද සේනාව. ඉවසීම තුළින් බොහෝ දෙනාගේ ජීවිතවලට වන අකර තැබ්බ ගනාවක් වලක්වා ගණට පුළුවන්. ලෝකෙ බොහෝ දෙනාා ඉවසීම නැතිකම නිසා ඇතැම් අවස්ථාාවලදී. ලංගී වැටල්ලා අවුරදු දහස් ගනන් නෙවෙයි සමහරිවිට මෙලොවින්න් පර ලොබට ගිල්ලත් නිරේගාමී වෙලා අන්ත දුක්විදිින් තත්ත්වය දක්වා ජීවිත වනසා ගන්නවා. එනිසාම ඉවසීම දයාව අනුකම්පාව පරාජයභාර ගැනීම ජයග්‍රාණයක් වෙත යහාාවත් ආකාරයෙන් කටයුතු කිරීම කියන මෙන මේ ගුණ ධර්ම සමුදාය අපි කාගෙන් ජීවිත වලට ඉතාම වැදගත් වෙනවා. පින්වතුනි මේ ලෝකෙ ජීවත්වන විදිිය සාර්ථක වුණුත් විතරයි පරලෝකෙ සුගතියක් ගැන හිතාගනට පුළුවන්. මේ ලෝකෙ ජීවත්වන අපේ මේ ජීවිතය තුළ වර්ධවාගෙන ජීවත්වනුත් එයාට යහපතක් වෙන්නනෑ මරණින් මත්තට. ඉතින් එනිසා අද අපට හිතන්නට පුළුවන් මම මේ ජීවත්වන විදිහ යහපද, මගේ ජීවිතය හොඳයිද මේ ම ජීවත්වන විදිහ දිහා බලලා ලෝකෙ ඉන්න නුවනැත්තුූ මට නින්දා කරන්නේ නැද්ද. අන්නේක තමයි අපි හැම දෙනාගේම ප්‍රමාණය. යා බදුරජාණන් වහාම දේශනා කවා ඉන් මේ ලෝකෙ ජීවත්වෙනවා නුවනැති සත්පුරුසයෝ. එයා අය අඩුවෙන්නට පුළුවන්. හැමතැකම නොසිටින්නට පුළුවන්. නමුත් මේ ලෝකෙ කලාතුරකින් හෝ නුවන තියෙන සත්පුරුසයෝ ඉන්නවා. අන්නේ නුවන තියෙන සත්පුරු සයෝ හරි වැරදද හරියාකාරවම හඳුනගන්නවා. කටයුත්ත අකටයුත්ත හරියාකාරවම අවබෝධ කරගන්නවා. අන්නේ නුවන තියෙන අය හැමවෙලාවකම ධර්මය අධරමය මනාව තෝරාගෙන, ධරමයයි අධරමයයි අන්න අයට තෝරා දෙෙනවා. වැරැද්ද නිවැරැද්ද මනාව පෙන්වා දෙනවා. ඉතින් භාගවතුන් වහන්ේ වදාරනවා. අන්නේ නුවන තියෙන අය නින්දා නොකරන. නුවන තියනය ප්‍රතික්ෂප නොකරන දේවල් කරනවනං එයා සපපුරු සේ. හැබැයි ඒ නුවන තියෙන අය යම් කාරණයක් පෙන්වලා ගරහා කරනවනං, නින්දා කරනවනම්. මේ කටඩයුත්තක්ක කියල ප්‍රකාශ කරනවනම්. එබන්ඳු පුංචි දෙයක්වත් කරන්න එපා කියලයි භාග්‍යවතුන් වහන්සිේ අනු දනවදාලේ. ඉතින් එනිසා අපි හැම දෙනාම මේ කියන කාරණ හොඳට තේරුම්ගන්නට ඕන. අපි තනිමෙන දවසක් කියෙනවා මේ ජීවිතයේ කවදානමුත් අන්නේ තනිවන දවසේදී අපට තියෙන එක්කම අස්වසිල්ල ඉස්පාසුව සැනසීම සතුට මෙන්න මේ ධරමය පමණයි. ඉතින් එනිසා අපිකාගෙ ජීවිතවල මේ දහ මේ වටිනාකම. පසීමිතව මතුවන මහොතක් එෙනවා. අන්නේ මොහොත් එදී දහම පුරුදු කල්ල තිබූ තිබුණොත් අපි කාටත් සතුටක්. ඉතින් බුදුරජාණන් වහන් ප්‍රදේශනා කරනවා මේ උපන්න ජීවිතය අපිට විවිධාකාර වස්තූන් සම්පත් මුණ ගැහෙනවා. ධනයන් මුණගහෙනවා. ඒ ධනයන් කොටස් දෙකට බෙදලා පෙන්වන්නට පුළුවන්. පළමු ධනය තමයි සාමාන්‍යෙන් ලෝකයේ උපන් කෙනෙකුට මුණගැහෙන කාසිනෝටුගේ දුොර ඉඩකඩම් යානවාහන වතු කුම්ඹර පිටි. මෙ මේගේ දේවල්වලට කියෙන භෞතික ධනය කියලා බාහිර ධනය. එමගේම අභ්‍යන්තර ධනයකුත් තියෙනවා. මොනවදී අභ්‍යන්තර ධනය කියන්නේ. අභ්‍යන්තර ධනය කියල තතාගතයන් වහන්සේ වදාරන්නේ. යහපත් වූ ආචාරධරම ගුණධර්ම නැමැති ධනය. ඒ අතරට බුදුරජාණන් වහන්ස වදාරවා සප්ත ආර්ය ධන උපන් කෙනෙකුට අධ්‍යාත්මය තුළ දියුණු කරගත හැකි වටිනාම දධනයන්. ඒ අතර එකක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාව කියන ධනය යමෙකුගේ හදවතය පිහිටුවා ගත්තොති එයාට මෙලොවින් පරලුවට යනදාට විතරක් නෙමෙයි යම් දවසක මේ සසර ගමන අවසන් කරනවනම්. ඒ මොහොත දක්වාම ඒ පුද්ගලයට ශ්‍රද්ධාව කියන ධනය ප්‍රයෝජනවක් වෙනවා. හැබැයි අප මේ ජීවිතය හම්බ කරගන්න කාසිනෝට්ටු ඇතුළු ඒ වගේ ධනයන් වලංගු වන්නේ අපේ මේ හුස්මරැල්ල පනකෙන්ද රැකිලා තියෙනකං විතරයි. එතනින් එහාට එකම කාසයකින්වත් එකම නෝටටුවකින්වත් පලක් වන්නේ නෑ. හැබැ ශ්‍රද්ධාව කියන ධනය යමකු ගේ ජීවිතය තිබුණොත්. ඒකයන්නේ තෙරුවන් වහන්සේලා පිළිබඳම චිත්තත් ප්‍රසාධය ඇතිකරගෙන. තෙරුවන් වහන්සේලා පිළිබඳම අසීමිත ගෞරවයක් හිතේ ඇතිකරගෙන කටයුතු කිරීම. එක ධනයක් වන්නේ කුමකටද කෙසේද ඒවගේ පුද්ගලයග අතින් ශ්‍රද්ධාව තියන කෙනෙකුගේ අතින්. පහවුම් සිද වන්නේ නෑ ජවිත අකාටයුතුකම් සිද්දවන්නේ නෑ. ජීවිතය වැරදිවිදිහට භාවිතයට ගැනන්නේ නෑ. යාගේ ජීවිතය බොහෝ පින් පිරෙනවා. ජීවිතය ලස්සන වෙනවා. ජීවිතය හා පුදුම සැනසිලි දායක එකක් බවට පත්වෙනවා. එනිසා අත්ාගතයන් වහන්සේ වදාරයනවා ශ්‍රද්ධාම කියන ධනය ඉතාම වැදගත් අපේ ජීවිත වලට. ඒ වගේම ඒ ආධ්‍යාත්මික වුණ ධර්ම නැමැති ධනය දිනෙන් දින දියුණු කරන්නට පුළුවවාන්. ඒ ධනය පිරිහෙන්නේ නැති තත්වය දක්වාම දියුණු කරන්නට පුළුවන්. හැබැයි බාහිර ධනය කොයි වෙලාවේ නැතිවෙයිද. කොයි වෙලාව අහිමිවෙයිද. කොයි වෙලාවේ විනාස් වෙලා යයිල්ල කියලා කියන්න බෑ. ඉතින් භාග්‍යබතුන් වන්සේ ඒ ආධ්‍යාත්මික ධනයන් ගැන දේශනා කරන තැන එක කාරණයක් දේශනා කරනවා චාග ධනම් කියලා. දන්දීමම නම් වූ ධනය. ලෝකෙ බොහෝ දෙනා මේ ධරමය දන්නඇත් නම් ඒ ඇත්තු හිතන්නේ තමා සතු දෙයක්. කෙකුට නිකරුණේ ලබාදීම පාඩුවක් බ ඔවුන් විශවාස කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධරමය නොදන් කරම අවබෝධයක් නැතියත්තු එහම තමයි කල්පනා කරන්නේ. තමා සතුදේ අන්න අය උදෙසා නිකරුණේ ලබාදීම එක ධනය විනාසවීමක් හැටියටයි ඔවුන් සලකන්නේ. හැබැයි මේ කරමේ පලය ගැන දන්නා. සත්පුරු සයෝ තමා සතු දෙයක් අන්න අයගේ පහසු විහරණය උදෙසා කරුණාවෙන් ලබාදීම ධානයක් ලෙ සයිහඳුන් වන්නේ. ඒත් ධානය බුදුරජාණන් වහන්සේ බදාාරෙනවා ආධ්‍යාත්මික ගුණයක් කියය කියලා. කෙනකුගේ ජීවිත්තයට හිමි වන්න ධනයක් කියලලා දේශනා කරන්නම දානය. ලෝක බොහෝ දෙනා ඒ කාරණය ගැන දන්න නෑ. ධානය මුල්කරගෙන යම් පුද්ගලෙකුගේ ජීවිතය තියෙන සම්පත් වස්තූන් එයාට දන් දෙන්නට සිද්ධ වෙනවා තව කෙනෙකොට පරිත්‍යයාග කරන්නට සිද්ධ වෙනවා. ඒ පරිත්‍යයාග කිරීම තුළ යාගේ ධනයෙන් යම් කොටසක් එයාට අහිමි වෙනවා. හැබැයි ඒ කාසිනෝටු ධනයෙන් යම් කොටසක ධනදාන්‍ය ධනයෙන් යම් කොටසක් අහිමිඋනාට මොකද. ඒ පුද්ගලයාට පර ලොව යන දවසට ඒදී පුදාානය, මහ පුදුම සෙතක් වෙනවා ආශිරුවාදයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා කිසිම දාක කුසගින්න ඉන්නෙ නෑ සංසාරගමන. දන්දී කිසිම දාක විලිබසාගන්නට ඇඳම් නැතුව ඉන්න හම්බ වෙන්නෑ යාට. දන්දීපු කෙනෙකුට වැස්සේ තෙමෙන්න වෙන්නේ නෑ කිසිමදාක. දන් පැන් පූජා කරපු කෙනෙකුට කිසි දාක අවලස්සන රූපයක් ලැබෙන්න්න නෑ දදපු කෙ. අංග විකල වෙලා උපදින්නේ නෑ. ශ්‍රද්ධාවෙන් දන්දීපු කෙනෙක්, දුස්ප්‍රාඥ වෙලා උපදින්නේ නෑ. ස්ශ්‍රද්ධාවෙන් දන්දීපු කෙනෙක් අඩු කුලයක උපදින්නේ නෑ ශ්‍රද්ධාවෙන් දන්දීපු කෙනෙක් දිලින් දෙෙක් වන්නේ නෑ ශ්‍රද්ධාවෙන් දන්දීපු කෙනෙක් ජීවිතයේ කිසිදාක පරාධීන බවක් ඇතිවෙන්නේෙ නෑ මේ මොහොතේ පටන්න්නේ වන්දක්නා ජාති දක්වා. දානය කියන පුද්ගලයෙකුගේ ජීවිතයට අන්න එබඳු ආසිරුවාදයක් සැලසෙන. අධ්‍යආත්මික ගුණයක්. ලෝකෙ කාටකාටත් ධානය අවශ්‍යයි. කාටකාටත් දන්දීම ඉතාම වැදගත්. ගිහින්ට වගේම පැවිත් දන්ටත් ඒ කාරණය බලපානවා. පැවිදි ජීවිත ගතකරමින් සිරින ස්වාමීින් වහන්සල පවා සුදු සුකාලෙහි තකසරුප ආකාරයෙන් දානය පුරදු කරන්නට ඕන. ධානය කියල තියන්නේ නිධානයක් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ධානය යනු දිව්‍යලෝකයට නගින පිය ගට පෙලක් කියලා. ධානය කියන්නේ හැම්ම සැපයක්ම ලබා දෙන නිධානයක් ධානය කියන්නේ කල්ප වෘක්ෂයක් වගේ. නමුත් ලෝකෙ බොහෝ දෙනාට සිද්ධ කරන්නට බැරි දේත්කුමක් ද මෙන්න මේ දාානය. ඉතින් එ නිසා ජීවිතයේ මේ උපන්න අවස්ථාමය යමෙකුට අඩුමතරමින් මාසයකට දෙකකට වතාවක් වත්. යම් පමණකින් හෝ ධානය පුරුදු කරන්න ලැබෙන්නේ නැත් නම් ඒ වාසනාවන්ත ජීවිතයක් නෙමේ. ඉතින් නනිසා ජීවිතයක් වාසනාවන්ත වෙන්නේ ලස්සන වෙන්නේ තමන් තනියම අනුභවකිරීම මතහෝ නෙවෙයි තමා සතුදයකින් තව කෙනෙකුගේ කුසගෙන සංසිඳවාලීම ඇතුළු තව කෙනෙකුගේ ජීවිතයක් සුහිත මුදිිත කිරීම මතයි ලැබිත ජීවිතයට වඩාත් උසස් සැනසීමක් ශාන්තියක් ලැබෙන්නේ. ඉතින් එනිසා බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල මේ දානයේ වටිනාකම ශ්‍රාවකයන්ට පෙන්වා වදාලා. එවගේ තථාගතයන් වහන්සේගේ පූර්ුවව චරිතාපදාන වලින් මතුවන සුවිශේසී ගුණේ තමයි තහාගතයන් වහන්සේ කිසිමදාක දානයට පසු බට වනේ නෑ. එවගේම දානයට සීමා තබාගත්තයෙත් නෑ.ඒවගේම දානය මෙ පමණයි කියලා වැටකඩුළු බැන්දිනෑ. ජාතිජාතිත් සංසාරයේ තමා සතු ධනයවි තරක් නෙමෙයි. ඇතැම්මිට රාජ්‍ය සම්පත්තිය පවා සිටු සම්පත්්‍යය පවාා දන්ඳන්න. ාහිර මිල මුදල් විතරක් නෙමේ රන්ටිදී ආභරන දන්දුන්නා. එබගිම කෑම බීම ගංගාභක් ගලනොවගේ දඳුන්න වතුකුම්පුරු පිටි දන්දුන්න ගේ දොර දඳුන්න දැසි දස්සන් දන්දුුන් හරක බාන දඳදුන්න. ඒයි නුත් සෑහීමකට පත් නොවී, ඇතැම් මවස්ථාවන් ගෙදී තම දරුවන් පවා දන්දුන්න. එයි නුත් සෑහීමකට පත් නොවී, බොහෝ ජීවිතවල ප්‍රියමනාාප භාරයාව දන්දුන්න. ඒයි නුත් සෑහීමකට පත් නොවී ජීවිත, දහස් ගණනක් ලස්සග තමන්ගේ ශරීරයේ ලෙටික දදුන්න මස්්ටික දන්දුන්න. ඒ වගේම අව අවදන්දුන් අබිනීල නැතුසංගල දදුන්න. ඒයි නුත් සෑහීමකට පත් නොවී අනන්ත සසර ගමනයලි ජීවිතයම දන්ඳන්න. මෙන්න මෙහම දන්දීල තමයි මේ ලෝකට බුද්ධරා බුද්ධ සාාසනයේ බුද්ධරාජ්‍යය. එහි ආශිරවාදය තථහාගතයන් වහසේ ලබාදන්නේ. ඉති නෙනිසාපි හැම දෙනාගේම ජීවිත වලට ධනය අවශ්‍යයි කියලා තහාගතයන් වහන්සේ වදාලේ කල්ප ගණනක ප්‍රායෝගික භාවිතයකින් අනතුරුව. කල්ප ගණනක ප්‍රායෝගික වැඩීමකින් අනතුරුවයි ධනයේ දෙවිමිනිසුන්ට අවශ්‍යයේ කියළ දේශනා කළි. බුදුරජාණන් වහන් ප්‍රදේශනා කරනවා ඒ දානයේ හරි හැටිතේරුන්ගෙන මනාාව පූජාකරන්නට පුළුවන්න්නම්. එමගින් පාරමී ධරමයක් වැඩෙනවා. ඒ පාරමි ධරමය හඳුන් වන්නේ දාන පාරමිතාව කියලා. ධන පාරමිතාව යම් පමණකට හෝ පුරපු කෙනෙකුට විතරයි මේ සසර දුකෙන් නිදහස්වීමේ උතුම් ධරමය මුණ ගැසෙන්නේ.ඒවගේම මේ ජීවිතය අපි කවුරුත් කුසපිරෙන් ආහාරයක් අනුභව කරනවා. හැම දෙනාම වගේ දවසකට එක වේලක්වත් අඩුමතරමින් කුසපිරෙන්න්නට වරදනවා. ඉතිං අපිට මේ අවස්ථාව ලැබුණේ පෙරජීවිත අපේ දෑතින් දන්දීපු නිසා. නත්තම් වනයම් හපන්කමක් නිසා නෙේ. වෙනයම් අධිභෞතික සත්්‍යාවයකින් නෙමේ මේ දානය නිසාමයි අපට මේ ජීවිතය කුසපිරන්න ආහාරයක් විපාසය සංසිදන පැන් පොදක් ලැබුණේ. මේ ලෝක සමහර රටබල්වල මිනිස්සු ඉන්නවා පැන්පොදක් සොයාගන්නට යොදුන් ගානක් පයින් ගමන් කරනවා. සම්හර විට එහෙම ගමන් කරලාත් පවුලේ දහයක් වල්හකින්න වනම් එක වතුර කලයක් හම්බවෙෙෙන. ඒ හම්බන වතුර ටිකත් බොරයි, රොන්මඩ බොන්නට බෑ පිපාස සංසි දෙෙන්න්නේ නෑ. ඒවගේ මිනිසු කොච්චර මේ ලෝක ඉන්නවද. හැබයි අපිට ඌුවමනාවෙලාබට බොන්න පැන්ටිකක් කම්බ වෙනවා අනු භව කරන්න වේලක් ලැබෙනවා. මේ රටේ ජීවත්වන මිනිසුන්ට ඒ විදිිය ලොකු අවාසනාවක් නෑ. හැබැයි සමහාර ඇත්තෝ අන්තසරන වෙල්ලා කෑම බීම නැතුව. දැ මේ වගේ කාලයක ගත්වති, ලක මමුහෝ රටවල්වල. ඇැමයි ඉන්නවා හන්න නැතුව මැරිලයායනවා. සමහර පුඩා දරුවූ පවා කෑම නැතුව ැරිලයා අනවස්ථාතියනවා. ගුදුරජාණන් වහවිදේශනා කරනවා මෙහිම වෙන්නි කුමක් නිසාද මේ ගමනතුල ධනය පුොරුදු කරපුන යැද නිසා. පුළුවන් කාලෙ තියෙන වෙලාවෙ තනියම කෑබබියව්වා. හංග ගත්තා. එවගේ අන්නයට නෑ කියල කිව්වා. යාචකෙක් හිඟන්නෙක් තමන් ඉදිරියට ආවට පස්සේ දෙන්නට මැලිවුණා තියනදේ සඟවනවා. ප්‍රනීත ලෙස දන් දෙෙන්න්නේනෑ ධනය තියෙන බලය තියෙන අවස්ථාවනදී යාන්තමින් සොච්චමක් දන්දිෙනවා. සොච්චමක් දන්දීපොයට සොච්චම් සැපයක් තමයි සංසාය ලැබෙන්නේ. උසස්සාආකාරයෙන් දන්දී පොයට උසස් සැපසම්පත් ලැබෙනවා. මේී ගමන තුළ එක්තරා මෝහනීය භාාවයක් සත්තුවයන්ට ඇතිවෙනවා මුලාවක් ඇතිවෙන ඔකුොමක්ද යම් පුද්ගලයෙක් හොඳට දාානය පුරුදු කරලා. ඒ දානය නිසා යා මරණින් මත්තය මොනුසලෝකට ඇල්ලා. මනසලෝක මහා ධනවතෙක් බවට පත්වෙනවා. අන්නම ධනවතෙක් බවට පත්වනාට පස්සේ. එයා ඒ ධනමතෙක් වනේ කොහොමද කියරයාට අමතකයි. අමතක වෙලා එයා දන් දෙෙන්න්නේනෑ මසුරුකම් කරනවා. ඉතින්න්නේ බොහෝ ධනය ලැබීම තුළ මේ දහම ගලපාගත්තේ නැත්නම් අන්නේ බඳදුු අනතුරක් පුද්ගලයකුට තියෙනවා. ඉතින් එනිසා ධානයකේන දේ අදටත් වෝන හෙටත්ව ඕන නිවන් දකිනකං අවශ්‍යයි. අපි කාගේ කාග ජීවිතවෙල සැනසීමේ උල්පත මතු වෙන්නේ. එ දාන පාරමිතාව මත. ඉතින් දානය කියන බුදුරජාණන් වහන්සේ. ඒත් අරමින් ප්‍රසංසා කළේ කුමක් නිසාද. සත්වයන්ට සැප ලැබෙන මාර්ගයක් වන නිසා. මහාකාරුණික බුදුරජාණන් වහන්සේගේ හදබතේ තිබුණ පිවිතුරු බලාපොරොත්තුව තමයි. සියුලු සත්වයෝ සුවපත් වෙත්වා කියන පාරිශුද් හැඟීම. සියලු සත්වයෝ නිදුක්වෙත්වා කියන පාශුද් හැඟීම්. එනිසා තමයි තතාගතයන් වහන්සේ. සබ්බේ සත්තා භවන්තු සුහිතත්තා කලවදාලේ. සියලු සත්තුවයෝ සුවපත්වෙත්වා. සබ්බේ සත්තා සු හි නෝ හොන්තු කෙමිනෝ හොන්තුව අභයක් පත්තා හොන්තු. එහමනි භාග්‍යතු වන්සේ වදාලේ, සිියුලු සත්වයෝ බියනැත්තෝ වෙත්වා සුවපත්තුූ සිතඇත්තෝ වෙෙත්වා, නිදුක් වෙත්වා නිරෝගිවෙෙත්වා. ඒවාගෙන් ලෝසතුන්ට ආශිරුවාද කරපු. ලෝසතුන්ට කරුණාව දක්වපු, වෙන කිසිම ශස්තෘවරයෙක් මේ ඉතිහාස හම්බ වෙන්නනෑ. සියල්ලු සත්වයෝ සුව පත් වෙේත්වා කියපු එක මසාාස්ටූන් වහන්සේ තමයි ඒ භාගෙ වත්තු අරහත්වෝ බුදුරජාණන් වහන්සේ. සියලු සත්වයෝ කියල ප්‍රකාශ කරනට මිනිස්සු පමණක් නෙවෙයි දෙවියෝ ්‍රහ්මයෝ. එ පමණකත්ෙේ තිරි සංගත සතුන්. පෙනෙන නොපෙන්න දුරලංඟවෙසෙන සියලු සත්වයෝ බුදුරජාණන් වහන්සේගේ මහා මයි ත්‍රියයට ඇතුළත් වෙනවා. එනිසා කිසිම සත්වයක් වර්ගකාරණේ නැතුව හේද කරන්නේ ැතිවේ වවත් කරණ නැව කරා කහම්ඹුව වගේ පටන්. මහා දානව ආදීන් දක්වා අසුරාධීන් දක්වා, දේව ්‍රහ්මාදීන් දක්වා. අසාමාන්‍ය අසම සම මෛත්‍රියකට බදුන් කරගත්තේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒ භාග්‍යවතුන්වහන්සේට ඒසා මහා මෛත්‍රියක් හදවතේ ඇතිකර ගැනීම පිණිස සාරාසංකෙ කල්ප ලක්‍ෂයක් පුරාවට එක දෙකට දාන පාරමි මෛත්‍රයේ පාරමිතාව පුරන්නට සිද්ධ වනාා. ඒ දාන පාරමිතාවත්, මෛත්‍රී පාරමිතාවත්. බොහෝම සමඟාමීීම ගමන් කරන පාරමී ධර්ම දෙකක්. යමෙකුගේ හදවතේ මෛත්‍රයක් තියෙනවනන් තමයි, ඒ පුද්ගලයාට දනක් පැනක් පෝජා කරනන්නට පුළුවන්. ඒවගේ දන් පැන්පෝජා කරන කෙනෙකුගේ හදවතේ තමයි තව කෙනෙ වෙනුවෙන් මෛත්‍රය සහගතැහැඟීමක් ඇතිවෙන්නේ මතු වෙන්නේ පැතිරෙන්නේ. ඉතින් එනිසා මේ දානය කියන්නේ සැබවින්ම පාරමී ධර්ම වැඩීමක් කාගකාගේ ජීවිතවල ධරමාව බෝධයට මාර්ගේ විවර කර ගැනීමක්. බදුජාණන් වහන්සේ ව දාරෙනවා පංචිමානි භික්කබේ සත්පුරිසදානානි. මහනෙන මේ ලෝකේ දානයන් පහක්තියනම ඒ දාන පහට කියන්නේ සත්පුරුසදාන සත්පුරු අසත්පුරු සදාාන කියල ධානය ප්‍රභේද දෙකක් බුදුරජාණන් වහන්සි දේශනා කරදම ඒක කියන්නේ සත්පුරුසයෝ දන් දෙනා ආකාරය සහ අසත්පුරුසයෝ දන් දෙෙන ආකාරේ. සත්පුරු සයා දන් දෙන්නේ කොහොමද කියලා තේරුම් ගනිින්දී. අසපුරු සයා ද දෙෙන හැටි තේරුම් ගට ඕන. පංචිමාණ භික්කවේ අසත්පුරරිස දානානි කතමානි පංච. මහනිනින් මේ ලෝකයේ උපන්පුදගලයා ඇතැම් අවස්ථාවක දානයක් පූජා කරන්න ලැබුණු නැති බරි මනස්සෙකුට කෑම වේලක් දෙන්න අවස්ථාවක් සැලසුනු. තිරිසංගත සතෙකුට හෝ කෑම වේලක් දෙන්නට අවස්ථාවක් සැලසුනුත් එයා ඒ දානය ඒ පරිත්්‍යයාගේ පිරිසිුදු තකින් කරන්නේ නෑ. අන්නේ පිරිසුදු සිතකින් කරන්නේ නැත්නම් ඒට කියනවා. අසත් පුරිසධානය කියලා. අසත්පුරුස පරිත්‍යයාගය කියලා කියනවා මොනවද ඒ අසත් පුරුස දාන අසත් පුරුස පරිත්‍යයාග භාග්‍ය උතුන්වම දේශනා කරනවා. අසක් කච්ඡන් දේතිී. ලෝකෙ කවුරුහරි කෙනෙක් නුවනින් නොසල කා දන්දේනවා ඒකටිකිනවා අසක්කච්ඡන් දේති කියලා ඒක අන ගනන්ගන්න නෑ. යමක් ඉල්ලගෙනවට පස්සේ එක්කෝ බනිනවා එහම නැත්තං ග්‍රවා බලනවා එහම නැත්තන් අපහාස කරලා ඔය කියක් හරි දෙනවා. ආන්‍යකට කෙන අසක් කච්චං කියෙල්, අසක් කච්චකාරහිව දන්දීම. ඒමගේ අචිත්තීකත්වා දේති. යාචකයෙක් හෝවේවා ස්වාමීන් වහන්සේෙනනමක් හෝවේවා යමක් පින්ඩ පාතතිික් දාානටිකක් ලබා ගැනීම බලාපොරොත්වයෙන් තම නිවසට වැඩියු එමනැත්තන් මයි ඉන්නතනකට ආවතින් කිසීම ගෞරවයක් කරන්න නෑ වන්දනා කරන්න නෑ. ෞරවයෙන් පිළිගන්නන්නේනෑ ප්‍රියමනාපවසිහාම සුමුහුණින් ආරාධනා කරන්නේනෑ කිසීම ගෞරවයක් නැතිව දෙන්නම් වාල යමක් පූජා කරනවා. ආන එකට කියනවා. අචිත්තීකත්වා ගරු නොකර දන්දීම කියලා. ඊළඟට භාග්‍යතුන් වවාස වදාාරෙනවා අසහත්හාදේති ලෝක බොහෝ දෙන තමන්ගේ දෑතිං දන්හැන්දක් බෙදන්නට මැලිවෙන. හෝ න මගේ සේවකයන්ට හෝ හමනත්න් මන්ගේ දරුවන්ට හෝ භාරියාවන්ට හෝ. එමනත්තන් කාටහරි කියන අනකරනවා මෙයාට කෑම ටිකක් දෙන්න කියලා. නමුත් තමන්ගේ අතින් පිරිසිදු ලෙස මෛත්‍රී පූර්වාංගමම දන්වේලක් දෙන්නට කෙනෙකුට අවස්ථාව සැලසන්නේ නැත්නම් ආන්නේක අසත්පුරුසධානයක්. එනිසා තමන්ගේ අතින්ම පිරිසිුදු ලෙස තව කෙනෙකුට යමක් පරිත්‍යාග කරනව වනම් එකයි තෝම වැදගත්වෙන එසයේ නොකිරීම අසත්පුරුසධානයක් බවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒවගේම අපවිද්ධන්දේති. මේ ලෝකෙ මොහෝ දෙනා දන් පැන් පූජා කරන්නේ අහක දානදේවල්. ඉවත් කරන දේවල් තමයි දානය සඳහා පරිත්‍යයාග කරන්නේ. ඒ දන්නේ නැතිකමනි සසාහෝවේවා ලෝ භීකමණි සහෝවේවා වෙන්න පුළුවන් හෙම කරන්නේ. අපිරි සුද්දු දේවල්. නොවටිනාදේවල් දන් දෙෙනවනම් එකට කියවා අපවිද්ධන්දේතිී කියල. ඒක අසත්පුරුසයන්ගේ ධනයම්. සත්පුරුසයන්ගේ දාානයක් නෙමෙයි. ඒවගේ අනාගමන දිිට්ඨිකෝදේති, ඒ ධානය පරිත්‍යයාග කරද්දි යම් කිසි කෙනෙක් කල්පනා කරනවා මේ ධනය මට කිසිදාග ජාතිමරණ සංසාරයේදී විපාක පිණිස එන්න නෑ. මේ දන්ඳන් මට කවදානමු ධානයට ආනිසංස ලැබෙන්න්නේ නෑ කියලා යා හිතනවා. කරමය පලය පිළිගන්න නැතුව යම් සිෙනෙක් ධානය පූජා කරනවනං ආ්‍ය පරිත්‍යයාගයට කියනවා. අසත් පුරිස ධානයක් කිය කියලා. එතකට මෙන්න මේ කියපු කරුණු ටික. කියපු කරුණුටික යම් කිසිස කෙනෙකුගේ ජීවිතයක තියෙනවනම් ඒ කරුණුටිකෙන් යමෙක් දන් පැන් පූජ කරනවන ඒක සත්පුරුස ධානයක් නෙවෙයි. ඒම දන් අසත්පුරුස ධානයක් පරිත්‍යාග කරපු කෙනෙකුට මනුසල්ලෝක උපදදින්න ලැබුණොත් එඒයට කැමති වෙලාට කැමති කිසි දෙයක් ලැබෙන්නේ නෑ. ඒවගේම මෙයා බලාපොරොත්තුවනදී අඩුවෙන් තමයි ලැබෙන්නේ. ලස්සනට බලාපොරොත්තු වෙනවා. වටිනා දේවල් බලාපොරොත්තුනාට එයාට බාල දේවල් තමයි හම්බ වෙන්න. දුමක් කම්බුණත් ාල ඇඳුමක් කම්ඹ වෙන්නේ. ඒවගේ වහනයුගලක් කම්බුණනත් බාල වහයුගලක් නොටින දෙයක් කම්බ වෙන්නේ. නිමසක් ලැබුණත් ඒ නිවස පිවෙලකට හදපු නැතියක් අඩුපාඩු සහිතයකක්. වාහනයක් කම්බුනත් ඒ වාහනය අඩුපාඩු සහිතයි කැඩින බඳෙනවා. ඒබගේම එයාට ස්වාමියෙක් භාරියාවක් කම්බවුනත් බොහෝ අඩුපාඩු සහිතයි වැරදි කරනවා. දරුව ලැබුණත් එයා කියනද යහන්න එන අකී කරුවෙනවා. මෙන්න මේ විදිහට සෞත්තු ආකාරයෙන් දානය පෝජා කලානං. මනුසලෝකට ආපු ආපුකාලයක එයාට විපාක ලැබෙද්දිී බොහෝම පහත් ආකාරයෙන් තමයිය විපාක ලැබෙන්නේ. ඒවගේම යමක් ලබාගන්නට තනතුරක් ලබාගන්නට රැකියාවක් ලබාගන්නට උගත්කමක් කදාගන්නට. ජීවිතයේ පරිත්‍යයාගෙන් වෙහෙසුනත් එයාගේ මහන්සයේ තරමට ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. ඇයිඒ ලබෙන්න්නේනැත්තේ එය සංසාර ගමනිදී ගෞරවයෙන් දදුන්න්නේනෑ. පිරිසිුදු හිතකින් දන්දුන් න්නේනෑ. ැකියයාාව බන න්න පුලුවන්කම තිබන ධනය හොඳට තිබන නමුත් එහෙම ලබාදුන්නේනෑ. ඉතින් භාගමතුන් වහන්සවදාාරනවා මේ මනුසුලෝක යාආපපු කාලේ. පුළුවන් කාලේ හැකියයාාවතියන කාලේ යමක්කමක් ජීවිතයට මුණගහිච්චකාලේ. ප්‍රමාදයට පත් නොවී යම් කිසි කෙනෙක් දානය පුරුදු කරනවන්නම් ඒ පුරදු කිරීම යාගජීවිතයට අසීමමිත ආශුරුවාදයක් ශාන්තියන්. අපි හැමෝට මූමනා කරන්නේ සැනසීම නම් සතුට නම් තෘප්තියනම් ප්‍රීතියනම්. ඉතින් කරන්නට තියෙන්නේ සැනසෙන සතුට ලැබෙන ප්‍රීතිය ලැබෙන දේවල් කරන්න. එකළ සැනසීම සතුට ප්‍රීතිය ලැබෙන දේවල්වල නාමයෙන් ඒවන් නොලැබෙන දේවල් කළු මිත්‍යයාමාර්ගයක් තෝරා ගැනීමක්. එනිසාමේ මාර්ග දෙක් තියෙන උපන් කෙනෙක් ගමන් කරන. එකක් තමයි මිත්‍යමාර්ගය අනෙක් එක තමයි සම්මාමාර්ගය. සම්මා මාර්ගයක කියන්නේ යහපත් මාර්ග. යහපත් මාර්ගය කියන්නේ කුමක්ද ගුණධරම වඩමින් යන ගමන. යහපත් මිත්‍ය මාර්ගය කියන්නේ කුමක්ද තියෙන ගුණ ධර්මත් නැති කරගෙන නොයෙක් පෞකම් එකතු කරමින් යන ගමන. ඉතින් මේ දෙමාර්ගය හරියටි හඳුනා ගත්තොත් විතරයි. අපට යහපත් මාර්ගය තෝරාගෙන එමාර්ගයේ ඉදිරියට යන ලැබෙන්න්නේ. එනිසා මේ ලෝකෙ දාානය කියයන යහපත් මාර්ගයක් සත්පුරු සයන්ගේ තේරීමක් පින්වතුන්ගේ තේරීම ප්‍රාඥන්ගේ තේරීම. ඉතිහාසේ හිටපු රාජරාජ මහාමාත්‍යවරු අසීමිත ලෙස දඳුන්නා. ඇතැම් රජවුරු තමරාජ්‍ය ප්‍රාප්තිය පටන්. දිවංගත වීම දක් වයක දිගට මහා දන්වැට සකස් කරල පූජා කලා. එඒඇත්තුෝ හැමදාකම සමහරවිට නගරේ සතර දවාරයන්නේ දන්වැටවල් හතරක් පවත්වනවා. නගරේ මැෙක දන්වැටක් පවත්වනවා. අන්නෙම රජවරුමේ මහ පොලි ජීවත් වනා. ඔවුන් මෙලොත් හොඳට රජ සැපවින්දා මරණ මත්තේ දෙව් සැප ලබා කෙලවර නිවන් සැප ලබනවා. හේතුව කුමක්ද මේ මනුසලෝක ඉන්න කාලේ මාර්ගය හඳුනාගත්තා සම්මා මාර්ගේ. හැබැයි. ඒ ර්ග දුනා ගන්න බැරිවෙච්ච ඇත්ත කුමක්ද කරන්නේ මිත්්‍යයා මාර්ගේ ගමන් කරනවා. තමන්ට ලැබෙලා තියෙන ධනය පෞකම් උදෙසා වියදම් කරනවා. තමන්ට තියන හැකියාව තමන්ට තියන බලපුළුවන්කාරක් මේ ඔක්කෝම ඒගොල්ලෝ යොමු කරගන්න කුමකටද පව්කම් ටස් කරකිීම පිණිස බොහෝ අකුසල්. ජීවි එකතුර ැනීම පිණිස. ඉතින් එනිසාම මාර්ගක හරි හටි හඳුනාගත්ලොත් තමයිට සත්පුරු සේක් හටියට මේ ජීවිතය ගතකර ගන්න ලැබෙන්නේ එහම නැත්තං අසත්පුරු සේක් වෙලා අසත්පුරුස දානයක් දීලා මරණින් මත්තේ දුකට විපතට වැටෙනවා. භාන්්‍යවතුන් වහසේ බදාාරෙනවා පංචිමානය බික්කවේ සත්පුර සධදානානී කියලා. මහනි මේ ලෝක සත්පුරු සයන් දන්දෙන ක්‍රම පහත්තියෙනවා. නැත්තං සත්පුරු සයන්ගේ දාාන චිින්තා. ධාන ආධ්‍යාස පහක්තියෙනවා. මොනවද ඒ. බුදුරජාණන් වහාමි දේශනා කනවා මේ ලෝකේ කෙනෙක් සද්ධාය දානන්දේති. ස්්‍රද්ධාවෙන් දන්දිනවා. කොහමද ශ්‍රද්ධාාවෙන් දන් දෙෙන්නේ. ස්වාමින් වහන්සේලා තම නිවසට වැඩම කලාට පස්සේ. ස්වාමින්හ පෙළ දැකීමෙන් අසීමිත ගෞරවයක් හදවතය ඇතිකරගෙන ස්වාමින්න්මහන්සේලා පිළිබඳව ආදරයක් භක්තියක් ඇතිකරගෙන. ඒ මනත්න් නයම් යාජචකයෙක් හෝ වෙනයම් යමක් ඉල්ලාගෙන පැමිණ කෙනෙක් ආභහම එයාගේ වගතුක හොයන්නට විහෙසනි නැතිව. මාලංගට යාචකයක් පැමිණීම මට ලැබිච්ච ලාභයක් කියන හැඟීම ඇතිකරගෙන යමක් ඉල්ලාගෙන එන අය හැල්ලු කරන්න නැතිව. ආදර ගෞරවය හදවතය ඇතිකරගෙන මේ ධනය මට සැනසීමට කවදානමුත් හේතු වෙනවා. මේ ධානය ලබාගන්න පුදගලයා මොනම කරන කෙනෙක් උනත්මට කමක් නෑ. ල්ත් කෙ ුොත් ටමක් නෑ දු සිල් කෙනෙ කුුණත්මටකමක් නෑ. අපි හිතන්නට වනේ හෙමයි වඩාත් ොහොඳයි සිිල්ලොතුන් හොයලා දන්දින්නට පුළුවන්නන්. වඩත් හොඳයි ගුණවතුන් හොය හොයා දන්දින්න පුළුවන්න්න ඒක රේෂ්ටයි නමුත් අපිට එහෙම කරන්නට බැරි නම්. අපේ ඉන්දියට යමෙක් යමක් බලාපොරොත්තුවෙන් ගෙනවනම් ඒ බලාපොරොත්තුවෙන් එන කෙනාගේ බලාපොත්තු සුන් කරලදා නිනැතිව පුළුවන් පමණින් හැකි පමිණින් යමක් ලබාදුාය කියලා කියන්නේ. ඔබ මහා ධනයක් මරණින්මත්තේ ගෙන යන්නට ඉතුරු කරගත්තා කියන එකයි. ඔබ යම් කාසියක් නෝටුවක් බත්වේලක් ඇඳුමක් පැළඳුමක් යමෙකුට දදුන්නා කියන්නේ. ඔබට පරලොව යන දවසට ඔබ අනුව යන නිධානයක් ඔබ තැන්පත් කරගත්තා කියනෙ එකයි. ඉතින් නිනිසා ඒ කාරණය ශ්‍රද්ධාමෙන්ම සිින්ද කරන්නට ඕන භාග්‍යවතුන් වහසේ බදාාරෙනවා. සද්ධායකෝ පන භික්කවේ දානන්දත්වා. යත්හ යත්හ පස්ස දානස විපාකෝ නිබ්බත්තති. අඩ්හෝ හෝති මහත් ධනු මහා බෝගෝ බලන්න මේ ශ්‍රද්ධාවෙන් දඳුවනට පස්සෙක් කොහොම දෙයාට ආනිසංස ලැබෙන්නේ. වදාරෙනවා මහණනි යමෙක් ශ්‍රද්ධාවෙන් දඳුන්නුත් එයා යම් යම් තැනක උපදිනවනම්. යම් යම් තැනක ඉපදිලා යම් යම් තැනකද එයාට දානය විපාක ලැබෙනවනං. අඩ්ෝ හෝති මහත්දනු මහා බෝගෝ කියනවා. ධනයෙන් ආඩ්‍යබෙනවා. මහා බහෝභෝග සම්පත් ලැබෙනවා මහා වස්තු සම්පත් ලැබෙනවා. ඒ මහාධනය බවමෝග වස්තු සම්පත් ලැබෙන්නේ ශ්‍රද්ධාවෙන් දන්දීපුයට. ඊලකට බදාරෙනවා. ඒ විතරක් නෙමේ ඒ ශ්‍රද්ධාවෙන් දන්දීපු නිසා අභිරූපෝච හෝත දස්සනීෝ පරමායි වන්න පොක්කහටතාය සමන්නාගතෝ. එයා ඉතාම දැකුම් කලු කෙනෙක් වෙනවා. ලස්සන රූපයක් තියෙන කෙනෙක් වෙනවා. පැහැබර කෙනෙක් වෙනවා. අලංකාරයෙන් යුතු සරීරයක් ප්‍රේමණීය ආදරණීය ශරීරයක් ඇති කෙනෙක් බවට පත්වෙනවා. ශ්‍රද්ධාවෙන් දඳදුන්නට පස්සේ. එහෙනම් මේ ලෝකෙන් ලස්සන රූපයක් තියෙන දැකුම් කළු රූපයක් තියෙන ප්‍රභාස්වර රූපයක් තියන කවරුහරි කෙනෙක් ඉන්නවනම්. එයාට මහා ධනයක් ලැබිලා තියෙන වනම්. සම්පත් ලැබිලා තියෙන වනං, යන වාහන ලැබිලා තියෙනවනම්. ඒවගේම බලයහිමි වෙලා තියෙනවනම්. එයාට දී ලැබුණි කොහොමද එයා පෙරජීවිතවල ශ්‍රද්ධාවෙන් දන්දුන්නා. ඒ යන්නේ හිතේ සතුට ඇති කරගෙන දන්දුන්නා. පිීතිෙන් දදුන්න යාචකයන්ට දුගීන්ට මගීන්ට කිසිදාක අවනම්බුවක් ඇතිවන විදිහයට කතා කළේ නෑ. අබ තක්සේරු කලේ නෑ. ඔවුන්ව හෙලා දැක්කෙනෑ ඔවුන්න පිළිකුල් කළේ නෑ. ඒ වගේම ස්වාමීන් වහන්සේ නමක් සිල්වතෙක් ගුණමතික් ශ්‍රමණයෙක් බ්‍රහ්මණයෙක් තමන් ඉදිරියට ආවට පස්සේ. පිනාගිය මුහුණින් යුක්තව. සතුටින් යුක්තව තමන් ඇතැම්මිට නොකා නොබී ප්‍රනීත ලෙස ආහාරපාන ලබා දුන්නා. පිරිසංගත සතකට කෑමේලක් දුන්නත් පිරිසිදුව ලබාදුන්න මෛත්‍රියෙන් ලබාදුන්නා. ඒවගේම වෙනයම් කෙනෙකුට ආහාර වේලක් දුන්නක් ආසනයක් පන්ුවල වඩාහින්දු වල පිරිසිදු භාජනයක පිරිසුදු ලෙස බෙදල ලබාදුන්න. එනිසා හේතුව තමයි බුදුරජාණන් මහාපදේශනා කරනවා. පිරිසසිුදු ලෙස දානිය පුරදු කිරීම පලය තමයි බුදුරජාණන් මහම්‍රදේශනා කරන උපනු පන් ජීවිතවල ලස්සන රූපයක් ලැබීම. ඒ විතරක්නෙමයි මහා භෝග සම්පත්හිමි වීම. මේ ලෝකය දෙස බලද්දී ඒවගේ ඇත්ව අපට දැකගන්න ලැබෙනවා. මෙ රටත් තින්න වෙන රටබල්වලත් ඉන්නවා. හැබැයි එහෙම අය බහුලනෑ ලෝක ලස්සන රූපයකුත් තියෙන මහා ධනයක් තියෙන අය බහුල නෑ. අති බහුතරයක් දැක ගන්නට ලැබෙන්නේ මේ සාමාන්‍ය ජීවිත ගත කරන. බොම අමාරුවෙන් ජීවිත හටනට මුහුණ දෙන. හොම අමාරුවෙන් බඩගෝත්තරය පිරිමසාගෙන ජීවතන මිනිසු තමයි ලෝකේ බහුතරයක් ති බොතරයක් දකිනට ලැබෙන්නේ නමුත් කලාතුරකින් වනත් ලස්සන රූපයක් තියෙන ඉතාම දර්ශනීය ආශ්චරය මධජීවිත ගත කරන ඇත්තෝ මුණ ගැසෙනවා. එහෙනම් පැහැදිලි මේ ලෝකයේ ඒ විදියට පිරිසිුදු ලෙස දන්දීපු අය අඩුයි. පිරිසිුදු ලෙස උසස්සාකාරයෙන් දන්දිනාය අඩුයි ශ්‍රද්ධාවෙන් දන්දිනා යාඩුයි. බොහෝ දෙනා දාානය පුරදු කරන තමයි හැබැ දාානය පුරුදු කරාට ඇතැම්මිට තරංගය ඇතැම්මිට පරයායම. ඇැම්මට අාව කෙනෙක්ව හෑල්ලු කිරීම. ඇතැමට නම්බුව නාමය කේර්තිනාමය බලාපොරොත්තු වෙනවා එහෙම බලාපොරොත්තුවකින් ධානයක් පූජා කලාය කියලා මේ කිය පූසාන්තිය ලැබෙන්න්නේ ෑ. එනිසා ශ්‍රද්ධාවෙන් දන්දීම සත්පුරු සොයෙකුගේ ලක්ෂණයක්. ස්්‍රද්ධාවෙන් දන්දීම පිනැත්තෙකුගේ ලක්ෂණයක්, ශ්‍රද්ධාවෙන් දන්දීම මේ උතුම් ධරමය දන්නා කෙනගේ ලක්ෂණයක්. එතකුට ඒ ්‍රද්ධාව කොහොමද ඇති කරගන්න ඒ විශේෂකාරණයක්. බදුරාණන් වහන්සේගේ ගුණ හොඳට සහිකරන්නට ඕන. ධරමයේ ගුණ හොඳවට සහිකරනවා, සංගරත්නය ගුණ සීකරනවා. ඒවගේම මට දන්දුන්නහම ඒ දාානට විපාක ලබෙනමගේ ලක් සී කරනවා. ඒ වගේම තෙරුවන් වහන්සේලා සරනගිහිල්ල, තමන් සීලයක පිටල ඉන්නවනං ආන්‍යයාගේ ධානය, ස්්‍රද්ධාවෙන් පිදෙන ධානයක් බවට පත්වවා. ස්රද්ධාවෙන් පූජාවන ධානයක් බවට පත් වෙනවා. ස්්‍රද්ධාාවන්තයන්ගේ ඒ. ශ්‍රද්ධාමූලික දානය මෙලොවට හොඳයි පරලොවට හොඳයි තමන්ට හොඳයි අනුන්ට හොඳයි දෙවියන් සහිත ලෝකට හොඳයි. ඉතින් එනිසා ශ්‍රද්ධාවෙන් අපි පූජා කරන දන් හැන්ද පූජා කළ යුතුයි. ශ්‍රද්ධාවෙන් අපට යන්ද අපි පූජා කරන්න ටෝන්. ඒවගේම තමයි ලෝකෙ මුමහෝ දෙනා හිතනවා මේ දානයේදී අපි මහාසංගරාත් නිර දන්දුන්නත් වෙනයම් පිරිසකර දදුුන්න අපි බොහොම සරලුව මේ දී කරන්න ඕනය කියලා. ඔවුන්නේ සරලයි කියන කාරණය අදහස් කරන්න කුමක්ද. බාල විදිහට දන්දීීම. දැන් ගිහි කෙනෙක් ස්වාමින්න් වහන්සේලාට දන් පැම් පෝජා කරන වනං. තමන් කනපොන විදදිහයට වඩා වැඩි හොඳකින්. තමන් අනුභව කරනවට වඩා තමන් පරිහරණ එකනට ව වැඩි හොඳකින් ඒදානය සකස් කළ පෝජා කරන්න ඕන. එක ස්වාමින්න් වහන්සේලට විතරක් නෙවෙේ කාට නමුත්. දන්වේලක් කෑම වෙලක් දෙනවනම්. තමන් කණබොනු දට වඩා වැඩි උසස් දෙයක් පෝජා කරීම හැම වෙලාපකුම් බලාපොත්තු වෙන්න ඕන. හසක් තර ගන්නට අන්න්‍යතකර තමයි ඒදාන ශ්‍රද්ධාවන් කරන දානයක් වෙන්නේ. එහෙම නැත්නම් තමන් හොදට කනව බොනවා දිවා පලදිනව දාානය පූජා කරදදි බාල දේවල් දන්ේම. එතන ස්‍රද්ධාවක් නෑ. එතන සැබවින්ම කරුණාබර හැඟීමක් නෑ. ඒමගේ මේ ලෝක ඉන්නව මිනිස්සු විධ ධනවත් මට්ටම් වලින් ගත කරන. සමහර ඇත්තව ඉන්නවා දුප්පත් බොෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ. සහරැත්තුව වා ට ලෝකට නැ වෙලා ජීවත්වවෙන්නේ. සමහරැත්තුව ඉන්නවාහම ණය බක්නෑ නමුත් බොෝ අමාරුවෙන් අම්බ කරනදේෙන් ජීවත්වෙනවා. සහරැත්ව ඉන්නව මධ්‍යම ප්‍රමාණයෙන් ධනය තියෙනවා. සහරැත්ව ඉන්නවා මහා දනවතුන් වෙලා ඉන්නවා. එතකොට දුප්පත් මනුස්්‍යයෝ ඉන්නව මේ ලෝකේ තමන් නොකානුබී බොෝම වූමනාවෙන් දන් දෙෙනවා. එතකොටේ දුප්පත් මිනිසුූ දන් දෙන විදියට අර මහා පෝසතකුත් දන් දෙෙනවා. එතකොටේ පෝසතා ගධානය ශ්‍රද්ධාවෙන් කරන සත්පුරසධානයක් නෙවේ. දු්පත් මනුසයා දෙනවාගේ පෝසත් මනුසය දන්දිීල් හරිියන්නේනෑ. පෝසත් මනුසය දන්දිය යුත්තේ තමන්ගේ ධනයේ මට්ටමින්. ධනය තියන කෙනෙක් වස්තුතම්පත් තියන කෙනෙක් දන්දන්නට ඕනේ තමන්ගේ ධනයේ මට්ටමින්. එමනත්තන් දුපත් මනුසෙකුගේ ධනය මට්ටමින්, පෝසත් කෙනෙක් ධානය දෙනවනං එක සත්පුරු සධානයක් නමේ එතන තියෙනෙත් මසරුකමයි ලෝභීත්වයමයි. එනිසා තමන්ගේ මට්ටම හොඳට හඳුනගෙන. තමන්ගේ පමණ හඳන ගෙන එ පමණකට සරිල්ල නාකාරයෙන්. ඒ ධාන පරිත්යාාක කරන්න ටෝන. ඉතින් එනිසා ඒ විදිහට සිද්ධ වඋනුත් පමණයේ දානය ශ්‍රද්ධාවෙන් පිදෙන දාානයක් බවට පත්තු වන්නේ ශ්‍රද්ධාවන්ත දාානයක් බවට පත්වන්නේ. ඊළඟට භාග්‍යතුනාපු දේශනා කරනවා සක්කච්චන් දානන්දේ මේලෝකයේ නුවන තියෙනය සක්කච්ච කාරීව දන් දෙෙනවා. කුමන්ද සක්කච්ච කාරීව දන් දෙෙනවාය කියර කියන්නේ. නුවනින් සලකා, කල්පනාකාරීව ධානයක් පලෑස්ති කලත් ඒ ධානය ගැන හොඳට මෙනය කරවා. මේ මේ දේ මේ මේ අත්තන්ට ගැලපෙනවා. මේවාගේ ආහාරයක් පෝජාගලොත් ඒක ඇඟටත් ගුණයි බොහම සප්පායයි. ඒවගේම මෙ බොහොම ගුණයි ගුණදායකයි වගේම සප්පායයි වගේ නිදුක් නිරෝගි බව ලබන්නත් හේතුවෙනවා. මේ වගේ වසවිසනෑ ආදී වසයෙන් නුවණින් හොඳට සල කනවා. ඒවගේ සක්කච්චකාරය කියලා කියන්නේ. අපි ගත්ඔොතින් මහසංගරාත් නයට මේවා වෙනයම් කෙනෙකුට වේවා දානයක් පෝජා කරනකොට අතිසේ සාදර බහුමාන සහිතම. ගෞරවෙන් යුක්තව හැම තැනකම ප්‍රඥාව අවධිකරගෙන ධානය පූජා කරන වනම් අන්නේ සකසා දන්දීම. පිළිබෙනින් දන්දීම, පිරිසිුදුව දන්දීම පිතමකෝ පළතුර ටිකක් පෝජා කරව ස්වාමින්න් වහන්සේ ගෙනකුට. ඒ පළතුරු සෝදල සුද්ද කරලා ඇට ඉවත් කරලා වැලන්දී හැකි ආකාරීින් සක සාද දෙනවා. ඒෙටින සකච්චකාරීමෙළ හැමැත්තම් පලතුර ගෙඩිටින් පෝජා කරනවා ගෙඩි පිටිින් පූජාකරොත් එතන සක්කච්චකාරී වක් නැති වෙන්නට පුළුවන් ස්වාමීන් වහන්සේලාට ඇතැම්මිට උපසම්පදා ජීවිතගත කරන ස්වාමීන් වහන්සේට විෙනයානුකූලව ඒබලදන්නට නොහැකි වෙන්න පුළුව. ඉතින් එ නිසා සකච්චකාරීව දන්දීමේදී අපි හැමවෙලාවකුම බලන්නට ඕන ස්වාමීින් වහන්සේලාට නම් දන්දින්න ස්වාමීන් වහන්සගේ විනය උල්ලංගනය නොවෙන විදිහයට ඒ දානය. සිදරන්න දාන පරිත්‍යයාග සිංද කරන්න. ඒවගේ වළඳන්න පුළුවන් විදියට. ඒම නැත්තං වලන්දන්න බැරිආකාරයෙන් දන්දයනෙ නැතිව. හපන්න පුළුවන් ප්‍රමාණයට මේම හැම දෙයක්ම හොඳට සිහිපත් කරගෙන. හොඳට නුවනින් සලකලා. අපිරි සුදු දේ ඉවත් කලලා පිරිසුදු දේ පමණක් ලුුණු ඇඹුල් දැම්ම අදදාානෙට ඒ ගැන හොඳට සැලකිලිමත්වෙලා. තමන් හොදට ඒ වගේ රස බලලා මේ ලුණු ඇැඹුල් හරිආකාරයමට තියෙනවද. ල් අවශ්‍ය ප්‍රමාණයින් යෙදිල තියෙන මද. අව්‍ය්‍රමා කිරිතෙල් යෙදිලතියන මද. මේ විදි හොද සලකලයි ඒ දානෙ මෝජා කරන්න ඕන. ඒ කාට උනත් එහෙමයි තිරි සංගත සතකට දුන්නත් ඔය කාරන්නේ ැන සැල කිමත්වන්නටඕන්. අන්හෙම දීමට කියනවා සක්කච්චකාරීව දන්දීම කියලා. එහෙම දන්ඳුන් කෙනකොට ලැබෙන විපාකේ කුමක්ද කෙල භාග්‍යතුන් වන්සේ වදාාරෙන්වා. කුමක්ද ලැබෙන විපාකය සකච්චන් හොපන භික්කවේ දානදත්වා. යත්හැයි අත්ත තස දානස විපාකෝ නිප්බත්තති අඩ්ඩෝහෝති මහත්දනුව මහා භෝගෝ. ඒ වගේ සක්කච්චකාරීව නුවනින් සලකා දන්දීපු කෙනෙක් යම් යම් තැන ප්‍රතිසන්ධිය ලබනවනං ඉපදෙනවනම් ය උපදින සෑම තැනකම එයා මහා ධනමතෙක් වෙනවා මහා භෝග තියෙන කෙනෙක් වෙනවා මහා ආශ්චරයක් ලබන කෙනෙක් වෙනවා. ඒවගේම විශේෂ ආශිරුවා දෙයක් ආනිසංසයක් ලැබෙනවා. ඒ පිස්ස හොන්ති පුත්තාතිවා, ධාරාතිවා, කම්මකාරාතිවා, තේපි සුස්සූ සති සෝතන් ඕද හන්ති අ්‍යාචිත්තං පට්ටබෙන්ද. ඒ විදියට සක්කච්චකාරීව දන්දීපු කෙනකුට මේ ජීවිත ගමනේදී දරුව මුණගහෙනවා. ස්වාමිවරු මුණගහෙනවා භාරාවවරු මුණගහෙනවා. ඥාතෙන් මුණගහෙනවා. සේවකය මුණ ගැහෙනවා නොයෙක් යාලු මිතරය මුණගහෙන ඒ යාළුමිත්‍රයෝ, දරුවෝ, ස්වාමයා, භාරයාව ඥාතීන්. මේ අත්තෝ. තමන් කියනදේ හොඳයට අහනවා. තමන් යමක් කිවට පස්සේ ඒදේ ඉක්මමා යන්න නෑ. තමන් යමක් අනකලාට පස්සේ ඒ අන ඉක්මමා යන්න නෑ. තමන්ගේ වචනයට බොහෝම කියකරුවෙනවා මේ සක්කච්චකාරීව දන්දිීප් කෙනාට ඒ දානයයා නිසංස හැටියට. තමන් එකට ජීවත්වන අය. තමට කේකරුවෙනව යම් ස්වාමියෙ භාරයාවට කේකරුණුනැත්තම්. යම් භාරියාවක් ස්වාමියයාට කේකරුනැත්තම්. යම් දරුවෝ දෙමවපියන්ට කේරුනැත්තම් යම් මිතුරෝ තමට කේකරුනැත්නම් ඥාතිය කේකරුනැත්නම් ගුරුවරුන්ට තම ශිෂ්‍යෝ කේකරු නැත්තනම් හේතුවකුමක්ද ඒ ඇත්තෝ ධානය සංසාර ගමනේදී ගෞරවයෙන් පිරිසිදුව සකසා පෝජා කරලන ඒකේ. ඒ අඩුව තමයි මේ ජීවිතයේ විදිහට මතුවෙන්නන්නේ. එනිසල්ලෝක කාටවත් දොස් කියල වැඩන්න මේ ලමයි මං කියනදයහන්නන්නේනෑ මගේ භාරාව මගේ ස්වාමියයා මං කියනදයහන්න නෑ මගේ ශිශ්‍ය්‍රයෝ මන් කියන යහන්න නෑ කිය පසුතවිල වැඩක් නෑ. එක පැත්තකින් ඒදේ නුවනින් සලකලා ක්‍රියාන්න කරන විදි දැන ගන්නටත් ඕන. අනිත් පැත්තෙන්යා හේතු පලදහම ගලපාගෙන බලන්නට ඕන මට මේ අඩුව ඇවිල්ල තියන කුමක් නිසාද මම පෙර සසර ගමනදී සකසාධන්දුන්නේනෑ. එහනම් මේ ජීවිතය හෝ. ධානය පූජා කරද්දි සකසායේ දේ කරන්නට ඒ ශ්‍රාවකයා කටයතු කරන්න ඕන. ඊළංඟට භාංග්‍යවතුන් වහන්සේ වදාාරනවා කාලේන දානන් දේති. සුදුසු කාලයේ දන් දෙන්න ඕන. දැන් ස්වාමීන් වහන්සේ නමකට ඉර අවරට ගියාට පස්සේ ආහාන පූජා කරනවන ඒ අකාලයේ දෙන දාානයක්. ඒක ආනිසංස ලැබෙන්න්නේ නෑ. ඒවගේම යමෙකුට යමක් අවශ්‍ය වෙලාලයේ දන් දෙන්න ඕන. දැන් අපිහිතුවත් ස්වාමීන් වහන්සේ නමකට යමක් පරිත්‍යා කරන්නවන යම් පිරිකරක් පූජා කරන්න වන. කල්ලඇතිපු මසා බලා ස්වාමීන් වහසේලාට මොනවද මේ කාලී අවශ්‍ය වන්නේ අන්නම විමසා බලා සුදුසු කාලය දාානී පරිත්‍යයාග කරනවා. අපි තුමකෝ මෙහම දැං යම් පුද්ගලයේ අසරන වෙනවා. නැති බරිකම් ඇැතිවෙනවා කෑම බීම හිග වෙනවා අන්නේ කාලය යම් කිසිගෙනෙක් ධානය පෝජ කරනවා ඒවගේම දුර භික්ෂයක් කෙනවා. බගේම ගංව තුරක් ෙනවා ව ෙනයම් විය සනයක් කෙනම අන්න්නේේම ්‍යවස්ථාවල මිනිස අසරන මෙෙනම ඇතමට භික්ෂූන් හසල අර මෙෙනම අන්න්නේේ මගේ අවස්ථදාමකදී පසු බට නොවී තමා සතු දෙයක් පරිත්්‍යයාක කරන වනම්. ඒක සුදුසු කාලයේ ල බාධන දානය. එවගේම සහර කෙනෙ ගිලන් වෙනවා අරන හොඳදයොටම ලෙඩ වෙනවා. අන්න්නේ ෙඩවෙච් වෙලාවට අවශ්‍ය වෙනවා නයඒක් විදේදේවාල්. මැබි අවශ්‍ය වවා ක්ෂ්දශ්‍ය වෙනවා වස්ත්‍රවශ්‍යවෙනවා. අන්න්නේඒ වගේ දේවල් හොයා බලා කරනවන, අන්නේත් සුදුසු කාලයේ දෙන දාානයක්. ඒ වගේම සහ රවස්ථාතියන වජීවිතේ ඒ වගේ අවස්ථාවන පුද්ගලයාන්ට අඩු වැඩි වශයෙන් විධාකාර සේවාවන් අවශ්‍ය වෙනවා. ඒ දේවල් වින්‍යානුකූලව ධරමමානුකුල හොයා බලා අෂ් කරල දෙනවනම්. අන්න එකට කියනවා සුදුසු කල්හි දන්දීම කියලා. කාලේන කොහොපන නිෙක්කවේ දානන් දත්වා. මහ මේ සුදුසු කාලය දන් දෙෙන කෙනට මොකක්ද ලැබෙන ආනිසංසේයේ යා යම් යම් තැනක ඔඋපදිනවනම් මහා භෝග ඇති කෙනෙක් වෙනවා මහා ධනයක් ඇති කෙනෙක් වෙනවා ආ ඩිකෙනෙක් වෙනවා මහා බල්ලවත්තෙක් වෙනවා. ඒ විතරක් නෙමෙයි කාලාගතා චස්ස අත්හා පචු රාහොන්ති. බුදුරජාණන් මහා විදේශනා කරනවා. ඒ පුද්ගලියයායට සුදුසු වෙලාවේ හැමදේම ලැබෙනවා.ඒ අපිගත්තොතින් කෙනෙකුට රැකියාවක් වුවමනා වෙලාවේ රැකියාව ලැබෙන නැනම්. ධනය ිල මුදල් අවශ්‍ය වෙලාවේවා ලැබෙන්න්නේ නැත්නම්. ඒවා වයිසට ගියාට පසෙල් ලැබුණ කියලා පලක්නෑ තරුණ කාලයේ සුදු සුකාලයේ ඒ හැමදේම ලැබෙනවනම් එක කොච්චර වාසනාවන්ත ලක්ෂණයක්ද. ඉතින් එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාාරෙනවා සුදුසුකාලයේ තමන්ට අවශ්‍ය කරනදේ ලැෙන්න්නට නම්. ඌුවමනා වෙලාවට තමන් අවශ්‍ය කරනදේ ලැබෙන්නට නම් මකක්ද වියයුත්තේ. කුවමනා වෙලාවට ලැබෙන්න්න නම්, සුදුසුකල් හි දේල තියනටවන්. දුු ලාවේද දන්ද තිනටඕන දුසුම් හොතේ ද දන්දී තියන ඕන. ති ග්‍ය මතුන් හ දේශනා කරනව. සදුසු වෙලාවෙේ සදු සු කාලේ ොයා බලා දන්දී ලතිමුණත් යම්පිසි කෙනෙ ඒකයාගේ නීවිතයේ. සුදුසු වෙලාවට හැමදේම ලැබෙන්න්නට හේතුක් පෙනවා. යටත් පිරිසයිෙන් අධ්‍යාපනයක් සාර්ථක වන්න රැකියාවක් ලබෙන්න්න ගේ අත් ොරක් ලබෙන යානයක්වාහනයක් ලැබෙන් ආවාහිවිවාහට යුත්තක් සුදුසු වෙලාව විසිද්ධවෙ වන්න සදුසුකාලේ දරුව ලබෙන් සදුසුකාලේ හැමදේීම සිද්ධ වෙන තනතුරු ලබෙන් මේ හැමදකටම හේතුවන්න කුමක්ද සුදුසුකාලයේ දන් පැන් පූජ කළ තිබීම. එනිසාමේ හේතු පල දහම ජීවිතර ගලපා ගන්නව හැර විසමාකාරයෙන් විකාර ආකාරයෙන් කල්පනා කළ හරිියන්නන. ඊළඟට භහංගතුන්නාව දේශනා කනවා අනුග්ගහිත චිත්තෝ දානන් දේති. මේ ලොකයම් තව කෙනෙකුට අනුග්‍රහයක් කරනවා කියන බලාපොරොත්තුවෙන් දන් දෙනවා. ඒක කියන්නේ මහා සංගරත්නයට ස්වාමින්න් වහන්සේලාට දන්නයන්දක් පරිත්‍යයාග කරනවනම් මේ ධානෙ වලඳල මේ ස්වාමින්න් වහන්සේලා මහනදම් සුවසේ පුරත්වා. මේ ධනය වලදන ස්වාමින්න් වහන්සේලා සුවසේ සීලේ රකිත්වා. සුවසේම සමාධිය වඩත්වා. සුවසේම ප්‍රඥාව වඩත්වා, සුවසේම ගුණපොරත්වා. ුවසේ හනකම ඉදිරියට කරග යත්වා කියෙ දන්දේෙනවා. වෙනයම් යාචකයකුට දන්දුන්නවත් කෑමවේලා මේ ආහාරය අනු බව කරන මේ ඇත්තා. නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් ඒේවා. මේ අත්තගේ ජීවිතයට මගේ මේ ආහාරින් ශක්තියක් ලැබේවා. සුවයක් ලැබේවා. කෑමටිකත් දුන්නත් හෙමයි. ඇතුමක් පැනදුමක් දුන්නත් හේමයි. වෙනයම් දෙයක් පරිත්‍යයාග කලත් හෙමයි. ධාන වස්තුූන් බුදුරජාණන් වසේ ගණනාවක් දේශනා කැනවා. ඒ දානවස්තුූන් අතර ආහාර පාන කියන එකක් විතරයි. ආර පාන. ඇදුුම් පැළැඳුම් ඒවගේ ගේ දොර ඉඩකඩම්ඒත් දන් දෙන්න පුළුවන් කෙනෙකුට. ඒවගේම තව යාන වහන දන් දෙන්න පුළුවන්. ඒවගේ තමන්ගේ ඇතිහකි පමණින් කැපසරුප ආකාරයෙන් දන් දෙන්නට පුළුවන්. ඉතින් කොයි ආකාරයෙන් නමුත් කැපසරු ආකාරයකෙන් දන්දීලා තිබුණොතින්. මගේ මේ දාානය ලබන උදවිය සුවපත්ඒවා කෙන හැඟීමත් හිතේ තිබනොතින් අන්නේක අනුගහිත චිත්තයෙන් දෙන දානය. ඉතින් දෙනිසා භාග්‍යවතුන් වහස වදාාරෙනවා අනු ගහිත ිත්තව. ද්හිත චිත්තයෙන් යම්කිි කෙනෙක් දානයක් පරිත්‍යාග කලෝතින් එයාට ලැබෙන ආනිසංසේ තමයි උපනූ පංජීමිත වල අ්ෝහෝතති මහත්ධනෝ මහා බෝගෝ ධනයෙන් ආර්්‍යයි බලයෙන් ආඩ්‍යයි හැම දෙක්ම උසස් විදිර ලැබෙනවා. කිසිම දෙයක් මාාලවිි දර ැබෙන්නේ න. ඉළඟට දේශනා කරනවා උලාරේසු පංචසු කාම ගුණේසු භෝගාය චිත්තන් නමතියක විසේෂ කාරණය. ව කෙනෙකුට අනුගඩායක් වේවා කියන හැඟීමේ. ස්වාමීන් වහන්සේල්ලගේ මහන ජීවිතයට මේ ධනය අුග්‍රායක් ඒවා කියන හැඟීමෙන් යම්කිස කෙනෙක් දන්දුන්නොත් එයා ටපනූපන් ජීවිතබල මහා ධනයක් ලැබෙනවා එවි තරක් නෙවෙෙයි. ඒ ලබෙන ධනය තමන්ට පරිහරණය කරන්නට සිත් පහළ වෙනවා. තැන් මේ ලෝක මහෝ දෙනා ඉන්නවා මිලමු දල් හම්බ කරනවා නිදි වරාගෙන. රිට නිදක්නේ රි ැටි කෑමක්නේ හරියට විවේක පාඩුවේ ඉන්නවෙලාවක් නෑ කිසිම සතු ටක්නෑ ජීවිතය මේ හම්බ කරන කෝටි ගනින්. ඒ අත්තු හරියට කන්නන්නේ නෑ සහට ඇවිදිෙන ගමන් කෑම වේලක්කන්නේ. ඒවගේ හරියට නිින්දක්නය දවසට පැෑයි දෙකයි නිදාගන්නන්නේ. හම්බ කරන්න මුළු ජීවිතයම කැප කරනවා. ඒත්ට ලැබෙනදී පරිහරණය කරන්න සතුටින්ක ඇමවේලක්න්න සතුටින් විනෝධගමනක් යන්නට. සතුටින් නිදහසේ යම්පම් ජීවිතය සුවයක් ලබන්නට ඇස්තන් අවස්ථාවන. ඒ අවස්ථාව නැත්තේ කුමක් නිසාද. ඒඇත්ව පෙරජීවිතය දදුන්න හැබැ දන්දුන්නට අනු ග්‍රහිත චිතේ නෙම දදිී තිය නිසා ධනය ලැබුණ ලැබච්ච ධනය පරිහරණය කරන්න යායට පිනන. සමහරිවිට අම්මල තාත්තල ජීවිත කාලයක් දුක් විඳල්ල විඳ හම්බ කරනවා. දරුව හොඳට සැපවිඳදිෙන අමතා හරියට කන්නේ බොන්නේන අඳන්නේනෑ පාපිච්චි කරන වාහනය බොහෝම අබලදු බලවාහනය අඳන ඇඳම් බොම බාල ඇඳුම්. කන බොන කෑම ීම ොහම බාලවිදිිටකන්න හැබැයි දරුව ොම උසස්සාකාරය සපසම්පත් දිනවා ඉතින් ඒම ඔපියෝකව අපේ දරුව අපට ඩ හොඳින් හැම දේම කරනවා කිය ඉතින් ඇත්තු දන්න හැම කිය දැ හෙම වෙන්න කියලා එම වෙන්න හේතුව තම ඒ ඇත්තු දදුන්නට ඒත්තන්ට ඒ දන්දීම තුළ ඇත්ට ලැබෙන දෙ පරිාරණය කරන්න වශ්‍ය හේතුවන. ඒනිසා හෝද ොහෝදවල් හම්පකල් දරුවන්ට තුරුකරනු අන්නයට තුරුකරනවා තමන් කන්න බොන්නනෑ කන්න බොන්න පින. ලැබෙන්න්න පෙන තියෙනවා කන්න බොන්න පරිාරය කරන්න පින. එහම මනිසුත් අත්ති බහුත්තරයක් මේ ලෝක ඉන්න. ඉතිං වැඩක් තියෙනමද අනුන්ගේ හරක් බලනෝ වගේ. දසකම් කරනවාගේ මෙල මුදල් හම්බ කල් ඉතුරු කල්ලා තියනවා තමන් තත් පරිාරණ නෑ ගොහෙමත් ඉන්න කෙනෙක් පරිාණය කරන්න ලකොට වන්න ම කෙනෙක් පරිාණය කරන්න. වෙනම කෙනෙක් සැපවිදින්න. ඒන් බලන්න මේ දාානය වර්දවා ගත්තොතින් වරදින හැටි දානේ හරි හැටි සිද්ල කොච්චට සැනසීමක් ලැබෙනවද. ඊළඟට භාගිවතුන් වහසේ දේශනා කරනවා. අත්තානංච පරංච අනුපහච්ච දානන් දේත් එකකි තාම වැදගත් කාරණය එක කියන්නේ තමනුත් අනනුත් නින්දාවට අවනම්බුවට අවතක්ෂේරුවට පත් කරන්නේ නැතිවදන් දෙන්න ට ඕන ඒක තමන් දානයක් ප්‍රෝජා කරන්දි තව කෙනෙකුගේ ගුණ නසන්නට හොඳනෑ. රඟගයට නෙමේ දන් දෙන්නේ. ඒම ැත්තම් අපිවිතරයි දන් දෙන්නේ මේ අනිත් අය දන් දෙන්නන්නේ මේ මනිස්සුමහ මසුරු මේ මනිසු මහල් ලෝබීන්. හෙමගේ කියා අන්තයට අපහාස කරන්නට හොඳනෑ. තමන් පෝජාකරන දානේ බොහෝම සතුටින් කිසිකෙනකොට නිින්දාවක් අපහාසයක් නැතිවයියේ පරිත්‍යයාගේ කරන්නට ඕන. තමන්ගේ ලඟට යමක් ඉල්ලාගන එන කෙනා. හරියට තමන්ට නිධානයක් ලබා දෙන කෙනෙක් වගේ සලකන්නට ඕන. තමන්ගේ යමකිල්ලනවන යම් පෙසි කෙනෙ එයා තමන්ට නිධානයක් ලබාෙනන කෙනෙක්. ඒ මහා සැපයකට මඟ පෙන්වන කෙනෙක්. එයා රජකමක් ලබාදන කෙනෙක් හැටියට සලකන්නට ඕන අන්නහෙම සලකල තම අපේ ධානය පෝජා කරන්නට ඕන. ඒ ධානය ලබනායට එහමනත්තම් දානය පිළිගන්නාට දොස් කියාන්නේ නැතිව අවමන් කරන්න නැතිව නින්දා කරන්නේ නැතිව ගුණ නසන්න නැව. ඒවගේ තමන්ගේ දුස්සීලකම් ඇතිකරගන්න නැතිව තමන්ගේ ගඩ නසාගන්න නැතිව දෙපැත්තම ගොහොම සචරිතවත් පදන පිහිටා ධානය පරිත්‍යයාග කරන වනම් බුදුරජාණන් වහම දේශනා කනවා ඒ. අනුන්ගේ ගුණත් නොන සාධන උසස්ධානයක් එය කියලා. ඒ උසස්ධානයට ලැබෙන ආනිසන්සේ කුමක්ද බාගගේ උතුන්හස වදාාරනවා යත් ධයත්ත යම්යම් තැනක එයා උපදිනවනං. ඒ උපදින හැම අසීමමිත ධනයක් හිමි මහා ධනමතෙක් වෙනවා. අසීමත දනස්කන්දයක් එයායටට ලැබෙනවා. ඒ දනස්කන්දය ලැබිල ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් මහාවිදේශනා කරනවා. කුතෝචි නැටස්ස කුතෝචි බෝගානං උපඝාතෝවා, ආගත් ඇති. අගගිතෝවා, උදකතෝවා, රාජතෝවා, චෝරතෝවා, අපියතෝවා දායාදතෝ. එයාට ලැබෙන කිසීම කාසියක් නෝටටවක් ධනයක් නැතිවෙන්නේ නෑ. ගින්නෙන් විනාස වෙන්නේ නෑ. සුළඟෙන් විනාස වෙන්නේ නෑ. චලගැලීමකින් විනාස වෙන්නේ නෑ. හොරහතුරන්ට ගන්න බෑ ඒවගේම වෙන කෙනෙකුට පැරගන්න බෑ. සිමි කට මට ලබෙනදත් මන්ගේ අක මැත්තයෙන් පහරගන්නට. ඒ හැමදේම් ආරක්ෂාාවෙනවා. නෑ නාස්තිවෙලායන්නේන සතාසිූ පාවගෙන් විනාස වෙන්නේනෑ. ඒ වගේම වෙනයම් සතක් නිසා විනාස වෙන්නේන රජෙක් නිසා ඇමති කෙනෙක් නිසා වෙන කෙනෙක් නිසා හොරකමකින් විනාස වෙන්නන. ඒ හැමදේම් ආරක්ෂාවනවා. ආරක්ෂාවන්න හේතුව තමයි එයා පෙර සසර ගමනෙදී. තමගේ අනුන්ගේ ගුණත් නසන්නේ නැතිව ගුණමකුුණොී. අපහාසනින්දා නොකර එයාදාානය පූජා කලා. එතකට එහෙම උනාට පසේ උපනුපන් සෑම ජීවිතයකම ලැබෙනවා ලැබෙන දේ රැකෙනවා. රැකෙනදයිම් ප්‍රයෝජන ගැනවා තමන් ටත් අනුන්ට. ඉතින් නිසා භාගවතුනාා විදේශනා කරනවා මෙන්න මේ විදිහයට යම් කිසිගෙන මේ කරුණු පහේ පිහිටල දදුන්නොත් එයාට කිසිම සැපයක් අඩුවෙන්නේ නෑ සසර ගමන දී. එහෙනම් අපි හැමෝම කැමති කිසි දෙයක් අඩුවක් නැතිව මේ සසර ගමන ලබන් කවුරුවත් කැමතිනෑ. අඩුවෙන් යමක් ලබන්න. අපි හැමෝගෙම එකක්ම බලාපොත්තුව තමයි හැමදීම වුවමනාව පමණින් අවශ්‍ය වෙලාවට ලැබේවීය කියන එක. ඒකට අපි කවුරුත් කැමති ස්වාමීන් වහන්සේ ලත්තේ මයි ගීත්වොත් හෙම. ඒ පැතුම අඩුවක් නැති අපේ හිත්වල තියෙනවා. මොන පැතුමද අපිට යමක් අවශ්‍ය වෙලාවේ අවශ්‍ය විදි ලැබේව කියන පැතුම. ඇබැ හම පැතුමක් තිබුණට වැඩක් නෑ අශ්‍යවෙලාේ අශ්‍යදී ලැබෙන විදි හේතුම්පූර්ණ වෙ ැත්න. එනිසා හේතුව සම්පූර්ණවනොත් පලේ ලැබෙනවම තම එක වෙනස් වෙන්නනෑ. හේතුව වෙනස්ව වුණොත් පලේ වෙනස් වෙනවා. මේ හේතු පල දහමයි බදුජාණන් වහන්ේ ඔබට මේ උගන්මවා වදාාරන්න මේ දාන ආනි සංස වශයෙන්වේවා. කර මේ පලේ වශයෙන්වේවා මේ උගන්මා වදාාරන්නේ කුමක්ද දානී ආනි සංස ගැන. කරම පලේ ගැන හේතු පල දම ගැන. ඉතින්න්න නිසා මේ හේතු සම්පූර්ණ කරන්න කවදානමුත් දුක්විඳින්න වෙන්නේ නෑ. මේ හේතු සම්පූර්ණ කරන්න කවදානමුත් පීඩාවක් ඇතිවෙන්නන්නේ. මේ හතු සම්පූර්ණ කරන්න කවදනමුත් හඬන්න බැලපෙන්න්න වෙන්නන. නිසා මේලවත් ොඳයි පලවත්තුොදයි මේ ජීවිතයට සැනසීම තමන්ටත් අනුන්ටත් කාටත්. එනිසා ප්‍රජීවත්වන ජන සමාජය හැම දෙනාටම මේ කියපු කරුණු ජීවිතර ගලපාගන්නට පුළුවන්. මේ වහන්නේ බොහොම ස්්‍රද්ධාව තියන පිනතියෙන මිනිස්සු. මේ බණපද ජීවිතෙර ගලපාගත්තුත් කිසිම කෙනකොට කිසිම තැකල වරදින්න එනෑ. නොවරදින බවට තතාගතයන් වහන්සේගේ ආස් චරමත් ජීවිතය සාක්ෂිය. එවගේ මහ රහතන් වහන්සේලගේ ආස්චරය මත් ජීවිත සාක්ෂි. ඒවගේ එදා හිට පනාාත පින්ඩි සිරුතුමා විසාකාමහා උපාසිකාාව මහා පින් ඇති උතුමන්ගේ ජීවිත ශක්ෂි වෙනවා. ඉතින් එනිසා හබදා නොමුත් මිනිස් ජීවිතයකට ශාන්තිය රැවරණය සැනසීම බලාපොරොත්තු වෙනව නම් ඒ ශාන්තය රැකවරණය සැනසීම ලැබෙන විදිහට දේවල්මය ජීවිතය කරන්නට ඕන. එනිසා අඩු පාඩු මගහරවාගෙන ගුණ ධර්ම වැඩිකරගෙන හැම දෙනාගේ ම අත්වලින් දන් හැන්දක් පූජා කරලා. ම ට ලැබෙනද නති බැරි කෙනෙකුට මහ සංගරත්නයට උපකාක චිත්තයෙන් ශ්‍රද්ධාව පෙරටු කරගෙන පරිත්‍යයාාව කරලා. මෙලොවට පරලොවට උදාාර ශාන්ධයක් සලසාගන්නට මේ උදාර සප්පුරි සධාන සූත්‍රදේශනාව හැම දෙනාටම හේතුවේවා කියෙ මම ආශරුවාද කරනවා. ජීවිතය බුදුරජාණන් වහන්සේගේ ආශ්චරය මත් ධරමයිෙන් සංසිඳවාගෙන ආරක්ෂා කරගෙන හසුරුවාගෙන මේ යන ජීවිත ගමනේදී. හැමනාගේ ජීවිතවලට නිදුක් සුව නිරෝගිෂව දීර්ඝාාවශ ලබේවා සාන්තිය සැපය සතුට ලැබේවා ආරක්සාාව සැලසේවා, හැම දෙනාගේ ජීවිතවලින් වඩබඩාත් පින් පුරවාගන්න. මි අසිරිමත් මොහොත උපකානවේවා.ම අසිරිමත් නිමේෂ උපකාරවේවා. ගෙවී යන දිරායන් අහිමිවී යන මේ ජීවිතයට. උත්න් අරුතක් ලබාදීම පිණස බදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා බදාළ ධර්මය හැම දෙනාගගේ ජීවිතවලු ශාන්තියක් වේවා කියෙළ මම ආශිරුවාද කරනවා. අභිවාදනසී ලිස්ස නි්චං වද්ධා පචායිනු. චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුුවන්නු සුහං බලං ආයු ආරෝග ගේ සම්පත්ති සග සම්පත්ති මේමච්ච. පතෝනිර්මාාන සම්පත්ති ඉමිනාතේ සමි්ජතු සාධෝසාධෝසාධෝ සමාජ්‍ය සංගායන